బలబాబడి సెలగి బిస్కట్ దున్న తే దున్న దవల్ట కేమ ఆదన రాతి మగే ముకు తాగండిపా ఆపు ఎడే గెన్నుత్ నే కేమ మరు కేమ పెంగిచ్చ బిస్కట్ నివిచ్చ ప్లేన్ టీ దవల్ట తంబి ఉద కేమ ఓ హదిసిట గెన్నుపు కేమ నిబం దవల్ట కటట రసట ఆదల దేయి मनुष्य चिकन सारा दिन तीले गाने वाली मैं को मैं तो ना विषय आता है विषय टाइप के ना दावास्ते के वेदन टी ना ना वो क्या लिया लाती उधर बालन ना उधर बालों पे ना तमाय मोड़े यहाँ ने को किया ला मम दाने मम ने मेन वेड कर सीरम जनता मुदल मे हेमदी सदन जनता बेबी बरपदल वेदांकर मुकदे जस्टिन हुई खाऊदा पे अनित का मिल्टन मिल्टन उन दिन न तो भाई वो वैली करानी हदई वो क करांदे लियांदे मैं ये कुल अवांग कोई नहीं थी अवांग कौन हमें थी पढ़ी कोई आपत्ति कोई ना वही में बीना वही मटक पिला दीनो है देना तो बच्ची रखती हूँ किया नहीं पाओ वहाँ तो अपनी तरफ से आप सोचिया कम किया ना मैं देख मिथन इतना मैं वेन्नी मनो ऐसे कराने वहाँ तो किला दानने तंग यो पढ़ी गाने नहीं जी पढ़ी के बाद नहीं आंधु इन्नी मम इतना नहीं मैंने पढ़ी गाने जस्टिन हुई मिल्टन हुई नती वेला वाट मम इन्नी आती रही है एक आई होंगी अरे मुझे मेरा के मिनिस्टर या के कता आता कौन है मेरे बारे चांदे दिन आने के लिए या के पुत्र के कता आता कौन दिन आने के लिए वो आगे नहीं ना मगे ताता जाने दिन बेबी के दिन वाहन आवट अनिवार्य में दिन नौ किलो तो मगे आने ना तो होता है कि इंद्रिय होता है पंग वेला होता है किलो तो मगे आने सानी बने पढ़ा तेरे ना उल्लू का क्या तेरे मांगे थी लेटर क्या नहीं था ना रखी आवेदी राजगारी एक लेटर देखे बरिंबा यंदे अपने गांगोला माला के वालों मीटर दिखो तेरे क्या मटी के देना क्या गांधी पाबंग महात्रु धंधे अन्ने नहीं कालिंगेर में देख के नहीं देना यार अभी मैं इर्दी बालेंगे इल्ले इर्दी बालेंगे ना
දැන් තමයි මේ පේන්නේ යන්නේ මාත්‍යල විහිළු කරනවානේ අද ඉතින් මාත්‍යලට හොඳ කෑම වේලක් එහෙම හම්බ වෙන්න ඇති නේද අනේ ඇත්තමයි මාත්‍යෝ කියන්න අපේ ලොකු සර් ඉන්නව නේද හරිම නිහතමානි මිනිස්සයා අම්මෝ ආගන්තුක සත්කාර නම් ඉතින් ආයේ කියලා වැඩන්නේ ඌ කණ්ඩ බොණ්ඩ දෙනවා මිනිසුන්ට මගේ අම්මෝ ආ මැඩම් අපේ මැඩම් ඉන්නේ මැඩම් රහදනවා කටට රහට කෑම අම්මෝ අපෝයෝ උන්ට සලකුවා අපි දෙන්න හැමතුමයි ගමේ දෙන්නෙක්නේ අද අපිට විශේෂ සැලකිල්ලක් කරා කටවගෙන ඉතහම වාසාලය වගේ කියවන්න නැතුව කාටවත් කියන්න දෙයක් නෑ බං ඕවා මේ මහත්තයා මේ මහත්තයලා මට හිතවත් වගේ හිඳයි මම මේ කියන්නේ මේ මහත්තයලට කියන්න මේ ගෙදර වෙනදට හදන්නේ කරෝලයි සම්බෝලයි අය සම්බෝලයි කරෝලයි අම්මියෝ මේ අදිති මහතුරු අපේ ඉඳයි නී දෙයනේ කියලා මටත් ඉතින් කෑම ටිකක් කෑවා කි මටත් හරි බඩගින්නේ හිටියේ මේ රාජකාරී කටයුතු කරන්න ගියාම ඉතින් කනබුළු වෙලාවක් මතක නැහැ මං මේ දැන් මේ කවුරු හරි ආවොත් විතරද මෙහි ස්පෙෂල් කෑම හදන්නේ අනේ මහත්තයෝ නැත්තම් ඉතින් මං කිව්වේ කරෝලයි පොල් සම්බෝලයි කරෝලයි එච්චරයි ආත නම් ඉතින් කටට රහට මටත් කෑව ටිකක් කෑවැකි මේ මහත්තුරුගේ විනේ අද විශේෂයි අද ස්පෙෂල් අද තියෙනවා කරෝල තියෙනවා පපඩම් තියෙනවා පොල් සම්බෝල තියෙනවා අපියා කණ්ඩගෙන විගඩ යන්න කරෝලයි පොල් සම්බෝලයි එද්දකින් විතර අදත් හදලා තියෙන්නේ මේවද මේ දෙකෙන් අපදින් කර කරවල කඩ මුදලාලිය ඔකට ගහන ඔළුවට ඒ ඒ වැඩ ඉවරද සින්දුවට මං හින්දා හොඳයි අම්මේ මට කිරිත එකක් හදලා දෙන්නකෝ දවල්ට කෑවෙත් නැහැ ක්ලාස් එකේදී ෂෝටිස් කාලේ ඉන්නේ අර තියෙන්නේ කෑම කන්දලාම යෝ ඉතින් ඔක අතර දෙන්න ඕනේ පූජා කරන්න කන්න කන්න උචිරෝනා අද බය වෙන්න දෙයක් නෑ අදත් ලොකු මැඩම් තමයි කෑම හැදුවේ ලොකු මැඩම්ගේ සුපුරුදු වට්ටෝරුවට කටවහපන් කන්න කන්න ළමයා නෝනේ මට නම් එපා ෂුවර් එකටම පොල් සම්බෝලේ කරෝලේ වෙන්නේ තියෙන කරෝල මුදලාලිය ඉන්නව නේද ආපු දෙන්න මේ පැත්තේ ගහලා පන්නන්න ඕන අයියෝ හැමදාම ජරා කන්න පුළුවන් මේ අපහස කරන්න එපා කෑම වලට හොඳේ මේවා නිකා නිකා ආවි කවදිටු මේකෙදිට සල්ලි දීලා බඩුවක් ගන්න හාල් පොල් කරොල් ඔක්කොම ඉතින් නොමිලේම තාප්පෙන් නෑම චුන්ඩෝර ඔකට කලබල වෙන්න එපා ඉතින් මේ ඡන්දේ ඉන්නනේ අපිට ලෝඩ් ගණන් හොඳ කෑම ලැබෙන්නේ දැන් ඡන්දෙන් පස්සේ අපිට ඉතින් මුද්‍රාල ගෙනලා ලෝඩ් ගණන් බස්සන්නේ අපිට වෙලාවට එන්න කිව්වට මූණේනි ඔව් මූණ ආ මේ ඉන්නේ අයියෝ ඔන්න බලහ මූට ගමනක් යන්න ඕනයි කිව්වහම අපි එන්න ඕනේ මූව හොයාගෙන මුංගේ ගෙදෙට්ට ඔන්න ගෙදර ඒ ගෙදෙට්ට නෙවෙයි නේද ගෙදෙට්ට නෙවෙයි මගට මගට මේ රබර් ගහ යටට මූ මචං ඇමතිගේ පුතා වුණාට වැඩක් නැහැ ඔව් මූට ඉන්න තැනක් නැහැ ඉන්න තැනකුත් නැහැ මූව ගණන් ගන්නෙත් නැහැ මචං මේ නෑ නෑ මූ කරන්නේ මචං පට්ට හොර වැඩක් මොකද මුංගේ ගෙදර අපි ගියොත් මූ අපිට කන්න බොන්න දෙන්න වෙයි කියලා තමයි මේ අපිට මේ වගේ තැන් වලට එන්න කියන්නේ ඔව් ඒ ඒකත් වෙන්න පුළුවන් හරි හරි උඹලා දෙන්න දැන් කීවල ඉවරද ගෝත් මම නම් කිව්වරම තවද කියන්නේ හරි හරි කියවලා ඉවරයි දැන් මට කියපන් උඹ මොකටද අපිට එන්න කිව්වේ කොහේ යන්න දෙන්න කිව්වේ
කොහෙවත් නෙමෙයි බං අර මං උඹලා දෙන්නට දවසක් කෑල්ලක් ගන්න කිව්වේ අන්නේ කෑල්ල බලන්න යන්න බං කෑල්ලක් ඔය ඉතින් කෑලි කීයක් කියලා දිනවද ඔය කෑලි ටික එකතු කරලා කවද දුම්බ සම්පූර්ණ එකක් අපිට කියන්නේ මේක තමයි මාත්මේ බැලුම් ඔය කියන්නේ උඩ කොයි කෑල්ල ගැනද මුගේ කෑලි නම් හරි 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 අර වංගුවේ ගෙදර අර සුදු මහත කෑල්ල ඒක නැතනම් අර තටු දෙකේ ගෙදර මේ වපර කෑල්ල ආ පෝ ඒක බත බැලුවාම හොද්ද පේන්නේ ඒක කොහොමත් හරියන්නේ නැහැ හරි නැහැ උඹලා දෙන්නේ දෙන කතා කියයි ඒක නෙමෙයි බං උඹලට මතකද දවසක් අපි නයිට් ක්ලබ් එකට ගිය වෙලේ දකපු කෙල්ල අන්නේ කෙල්ල ගැන බං මම කියන්නේ හරි බං ඉතින් උඹ සතියේ දවස් පහක්ම ඉන්නේ නයිට් ක්ලබ් වලනේ ඒතර උඹ දැන් ඔය කියන්නේ කවදා කොතෙන්දී කොහොම දැකපු කොයි කෑල්ලද මේ මේ නෑ 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 උඹට මතකද මුංගේ ඇමති තාත්තා අපි දවසක් නයිට් ක්ලබ් එකේ ඉන්නකොට ආවා අපි අර හැංගුනේ ඉන්නකොට නෙවෙයි බං නයිට් ක්ලබ් එකට යන්න සෙට්ලා ඉස්සරහිනුර මෙහෙම වාහන පෝලිම අපි අර සයිඩ් එකට ගිහින් හැබැයි එදා නම් මුංගේ තාත්තා මරු කෑල්ලක් අරගෙන ආවා ඒක පට්ටා ඒක මරු කෑල්ල මට ඒක මතකයි මතකයි ඒක මරු ඒ කෑල්ලද ඔය කිව්වේ ඒක මරු කෑල්ලනේ මචං සුදු කෑල්ල මේ මම උඹලට මෙතනට එන්න ගිහුවේ අපේ ගෙදර කුණුවක් නෙමෙයි අනික අපේ තාත්තා එක කෙල්ලනේ බං එක්කන් ආවේ අනික ඒක ඔක්කොලාටම පේන්න තමයි එක්කන් ආවේ අනිත් තැමෙතල එහෙමද බං අංගගෙන කළු කපා දාගෙන හොරෙන්නේ බං එක්කයි යන්නේ බලය කරත් නැහැ අවේ එකකට කි මූ ග්‍රේඩ් මචං මූකද ග්‍රේඩ් වෙන්නේ මොකද ඇයි මූ මොකද ග්‍රේඩ් වෙන්නේ නැමෙ දැන් මුගේ ඇමති තාත්තා ඔව් කරන වැරදි ඔව් මූ ඇමති පුතා හැටියට පිළිගන්නවනේ ඒතර මූ කරන වැරදි මූ පිළිගන්න හරි හරි තමයි අනිත් ඒවා මෙහෙම නැහනේ मनुष्यूटे අද මීටින් මොකුත් නැද්ද? ඉතින් ඉන්නේ ගෙදර ඉන්නේ ඇයි ඉන්නේ හොඳ නැද්ද? යා මේක බොන්න කින. කන්න මොකුත් නැහැ. නෑ අනේ. ඇයි? සුපර් මාකට් එකට යන්නත් බැරි වුණා. කොහෙද ඉතින් ඔයා මේ ටිකේ ගෙදර හිටියේ නෑනේ. ඒ හින්දා කන්න දෙවලුත් නැහැ. කවුරුත් මෙහෙ ආව ගියේ නැහැ. හරි වැඩන්නේ. දැන් කන්න කියන කවුරු හරි ආවොත් විතරද? මේ මට වැඩ තියෙන ඕක බල බල ඉන්න වෙලාවක් නැහැ. අර කොල්ලත් එක්ක ඉඳන් මොනව හරි අරන් එන්න. පිස්සු දනේ. මම මේ කතා කරේ ගෙදරට යන්නේ නැයට කන්න බොන්න දෙන එක ගැන නෙමෙයි. එහෙනම් ඒ යන්නේ මහලොකට ඔය නියෝජ්‍ය අමති කෙනෙක් නේද? ඔව්. ඒ උනාට සාමාන්‍ය දැනීම නම් බින්දුවයි. ඒ උනාට මහලොකට වේදිකාව ගැන කතා කරන්නේ සියල්ල දත්තා. මේ ඔය අටපාසයක තියන් ඉන්න තුව මං වාට කිව්වනේ ඔය යන්නේ න වෙලාවට සල්ලි දීලා උපාධියක් අරන් එන්න කියලා. එහෙම වුණා නම් මං කියන්නේ කවර තේරෙනවා. අටපාස අපි ගහන ගේවි. लंकावे එතකොට මේ ගෙදරට ඔයාව බලන්න කවුරුත් එන්නෙත් නැහැ. ඔයා ඉන්නකොට එන අය එන්නේ හාල් පොල් අරව මේවා කන්න බොන්න જાති උස්සගෙනනේ. ඉතින් ගෙදර කන්නේව නැහැ. අප්පච්චි. ඒක තේම? ඔව්. ඩග්ගලම මීඩියා එකේ ගේන්න මං ආවේ. නිවුස් එක ගන්න බෑ මං ආවේ. හ්ම්? ඒක හොඳයි ඒක හොඳයි. ඒක තමයි පත්තෙත් නැහැ. සමග බිස්කට් මොකද අක්කේ ෆෝන් එකත් අතේ තියාගෙන කල්පනා කර කර ඉන්නේ කාගේ හරි කෝල් එකක් එනකන්ද ඔවුනේ අද දවසටම ආලෝකමට කෝල් එකක් ගත්තේ නැහැ මම දැන් කල්පනා කරන්නේ මං එයාට කෝල් එකක් ගන්නවද නැද්ද කියලා අනේ අක්කේ මට නම් ওই මනුස්සයා ගැන පොඩ්ඩක්වත් විශ්වාස නැහැ ඔන්න ඔයා කොහොමද එහෙම කියන්නේ ඔයා මොන හරි යගෙන දන්නවද හා අනේ විකාරද ඔයාට මම මොනවද දන්නේ නැහැ. එහෙනම් ඔයා කොහොමද මේ එකපාරටම කියන්නේ? ඔයා මොන හරි මගෙන් හංගනවා. අක්කේ ආලෝක අයියා කියන්නේ ඇමති කෙනෙක්ගේ පුතේ.
තාත්තා කියන ගල් පැලෙන බොරු වල හැටියට පුතා විශ්වාස කරන්න කොහමද? ඒක මිසක්ක. හැබැයි ඔය එකක් මතක තියාගන්න. ආලෝකයාගේ තාත්තා වගේ නෙමෙයි. හරි හොඳයි. මේ ඒ කොහොම වුණත් ඔයා ප්‍රවේශමෙන්. මොකද තාත්තා මොනවත් කරන්න බැරි නෑ හොඳේ. මට හ්ම් ඇත්තම තමයි මාව මරලා දායිද දන්නේ ඉන්නකෝ මං දැන්ම ආලෝකයට ගන්නවා මෝඩියේ පාඩුවේ ඉන්නවා ඔක හන්න යන්න ඕනේ නැහැ මේ හන්න ආලෝකයාගේ තාත්තා දැනගන්න කලින් ඔයා ආව හොරෙන් බැඳ ගන්නවා ඊට පස්සේ තින් දික්කසාද වෙන්න උනත් බැරියේ ගණක් කරන් ඉන්නකෝ 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 ඔයාර පළවෙනි හැටම කිව්වා නේද හා ඒ අදහස නම් මරු මෙහෙමයි මං යාව හොරෙන් කසාද බැඳ ගන්නවා හැබැයි ඩිවෝස් කරන්නේ නැන්නේ මොකද දන්නවද මං එයාට ඇත්තටම ආදරේ හා හා ඒක ඉතින් ඔයාගේ කැමැත්ත දැන් මේ බිස්කට් එක කාලා ටේක් අප් බොන්න හොඳේ පොඩ්ඩක් හිමියන්කෝනේ කකුල රිදෙනවා ඔව් ඉතින් කුමාරි හැමිලට අපිට වගේ පයින් ගිල පුරුදු නෑනේ එහෙම දෙයක් නෙවෙයි අනේ මේ සපත්තු වල කකුල කැපිලා ඇවිදින්න අමාරුයි අවවා ඇයි අනේ සයිස් එක බලලා නෙමෙයිද ගත්තේ මම නෙවෙයි අනේ අපේ අම්මා ගත්තේ එයා හිතාගෙන ඉන්නේ මගේ කකුලේ සයිස් එක හැමදාම එකම විදියයි කියලානේ මදිනම් මොකටද දාගෙන ආවේ වෙන දෙකක් දාගෙන තිබුණානේ දන්නවද මේකේ ගාණ කීයද කියලා රුපියල් 3000ක් මාරු කරන්න විදියකුත් නැහනේ බිල නැති වෙලානේ අයියෝ ඉතින් අනේ ඔක දාන්න පුළුවන් කෙනෙක්ට දෙන්නකෝ එතකොට ප්‍රශ්නයක් නැහනේ පිස්සු දනේ සල්ලි දීලා අනුන්ට දෙන්න අපේ අම්මා කියලා තියන්නේ මේ සල්ලි පුළුවන් තරම් ඉතුරු කරන්න කියලා මං ගෝමරි මේක දානවා එහෙම කිව්වද අපේ ගෙදර කොහමත් අමතර වියදමක් නැහනේ හැම දෙෙම හරීම පිළිවෙලයි මාත් පුළුවන් තරම් හම්බ කරලා අම්මට තමයි දෙන්නේ මැරෙනකොට අරගෙන යන්නද නෑ නෑ අනාගතේට කුණු වලටමනේ කුණුත් එකතු වෙන්නේ ගෙදරටම හරියන දුව ඔය මගුල දාගෙන යන්න බැරි නම් ගලවලා අතේ අරන් යන්න කමක් නැද්ද Thank you.